ගෙතුම්වලට අත්කම් නිර්මාණවලට කාන්තාව කවදාවත් දක්ෂයි කියලා අපි දන්නවා. ඒ නිසා ඒ තියෙන නිර්මාණ ශිල්පය තවත් වැඩි දියුණු කරගන්න අලුත් අලුත් අදහස් අධ්‍යක්ෂින් ලබා දෙනවා අපි උපසෙවනේ. අද දවසේ හෑන්ඩ් එම්බ්‍රොයිඩරි කලාවට ටිකක් කැමැත්තක් දක්වන අයට අලුත් අදහසක් කියලා දෙන්න අපි සූදානම් ඉන්නවා. කොලයක් පෑනක් අරගෙන ලියා ගන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන් මේ දේවල් හොඳින් අහගෙන ඉඳලා අත්හදා බලලා සමහර විට සංගතියාවක් විදිහට අත්හදා බලන්න. මේ පිළිබඳව කියා දෙන්න ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනියක් අපිත් එක්ක එක්කාසු වෙනවා. පිළිගන්න මානව තනුගේ මහත්මියයි බොන්. ආයිබෝ. හොඳයි. හෑන්ඩ් එම්බ්‍රොයිඩරි කලාව නේද? ගොඩාක් දෙනෙක් ආස කරන කලාව කැලේ ටිකක් අල්ලගෙන අපහසුයි කියලා සමහර අය කියනවා. එහෙම නෑ. අම අපහසුයි කියන්න බෑ කියන්නේ මම ක්‍රම ටික දන්නවා නම් යහලකට ඒක කරනවා නම් අපහසු අමාරු නෑ ඇත්තටම. කාලය නම් යනවා. හොඳයි. කාලය යන හැබැයි අපහසු නැති මේ හෑන්ඩ් එම්බ්‍රොයිඩරි කලාවට මොන වගේ දේවල් අවශ්‍ය වෙන මොන වගේ මැටීරියල් අපිට ඕන වෙන්නේ? මෙහෙමයි. පසුබිම සඳහා අපිට හුඟක් ඕනෑම රෙද්දක් භාවිත කරන්න පුළුවන්. දැන් මේකේදී අද කරන නිර්මාණයේදී අපි රෙද්ද සම්පූර්ණයෙන්ම වැහිනවා. කොහෙත්ම රෙද්දම පේන්නේ නැහැ. ඒක නිසා මම අමු රෙද්දක් පාවිච්චි කරා. දැන් අපි සමහර අවස්ථාවල දැන් මෙතන පෙර උදාහරණයකට මේ කුෂන් කවර වගේ කරලා තියන්නේ කොටසක් විතරයි නේ හැන්නේ වල. එතකොට අපි හොඳ රෙද්දක්. ඒ කියන්නේ ලිනන් වගේ රෙද්දක්. පොලියෙස්ටර් කැමති රෙද්දක්. ඒක අහවල් රෙද්ද කියලා නැහැ හැන්නේ එම්බ්‍රොයිඩරි සඳහා. සාරියක් ඇඳ රෙද්දක් ඕන දෙයක්කට කරන්න පුළුවන්. ඒකට ගැලපෙන පසුබිම සඳහා යම් කිසි රෙද්දක් යමු රෙද්ද බොහොම මිලෙන් අඩුවේ කපු කැරලින් ඕල් සහ ඉදි කටුවක් ඔච්චරයි ඕනේ. දැන් මෙතන තියෙන්නේ ඒ ටික විතරයි. අපි එහෙනම් කරන්න පටන් ගමුද? හොඳයි. දැන් මේකෙදි දැන් අමු රෙද්ද අපිට අවශ්‍ය ප්‍රමාණය. ඒ කියන්නේ අපි දැන් දර්ශනයක් තෝරා. දැන් අපි අද කරන්න යන්නේ දර්ශනයක්. ඒ දර්ශනය ප්‍රමාණයට පොඩ්ඩක් මට ඉඳ තියෙන අපිට අමු කරගන්න අවශ්‍ය ඉඳන්ගලක් එක හමාරක් වගේ තියලා අමු රෙද්ද කපා ගන්න. දැන් කපාගෙන අපි මේ පිටපත් කර ගැනීමක් කරනවා. ඒ සඳහා රෙදි සඳහා භාවිත කරන කාබන්. රෙදි සඳහා භාවිත කරන කාබන් භාවිත කරලා මේක පිටපත් කර ගැනීමක් කරලා තියෙනවා. දැන් ඊළඟට අපිට අවශ්‍ය වෙනවා රාමුවක්. දැන් මේ රාමුව අත්‍යවශ්‍යයි හෑන්ඩ් එම්බ්‍රොයිඩරි කිරීමේදී. ඉතින් රාමුව පාවිච්චි කරන්න ඕනේ. මොකද රෙද්ද අපි ඇදීමකට ලක් කරනවා. දැන් රෙද්ද ඇදීමකට ලක් කරලා තමයි මහන්නේ. නැත්තම් අර පොඩරලි ගහනවා ඒ වගේ නොයෙක් ප්‍රශ්න. ඉතින් ඒක නිසා මේ විදිහට දැන් මම මෙතන මේ ගහක කඳ කොටස මහලා පෙන්නන්න. ඒ සඳහා දැන් අපි ඇත්ත ස්වභාවික ගහක බැලුවොත් එක වර්ණයක් නෙමෙයි අපිට දකින්න තියෙන්නේ. දැන් ඒ හින්දා මේකෙදිත් ඒ විදිහටම මම කළු, දුඹුරු සහ අළු කියන වර්ණ තුනම ගහේ කඳ සඳහා භාවිත කරනවා. මෙතනදී දැන් ගහේ කඳ සඳහා අපිට නැටි මැස්ම දන්වැල් මැස්ම නැත්නම් දිග කොට කියලා මම ඕනෑම එකක් පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදි මම දිග මේ නැටි මැස්මෙන් තමයි ගහේ කඳ මහලා පෙන්නන්නේ. කළු නූල නූල දෙපට එහෙම නැත්නම් ගොඩක් තික්කට ඕනේ නම් මම තුන් කොට පාවිච්චි කරන්න තරදක් නැහැ. දැන් මෙන්න ගත එක කොණකින් මතු කරනවා. දැන් නැටි මැස්ම හරිම සරල මෙහොම. හරිම සරල වුණාට හුඟක් වෙලක් වරද්දා ගන්න මෙහොම. හොඳයි. එහෙනම් අපි නිවැරදිව කොහොමද නැටි මැස්ම මහගන්නේ කියලා කියමු. දැන් මෙතන නූල හැමතිස්සෙම දකුණු අතට තියෙන්න ඕනේ. කුඩා මෙහොමක්. මේ ආකාරයට කුඩා මෙහොමක් දානවා. නැවත නූල දකුණු අත පැත්තට. මේ දකින නිර්මාණින අපි මහන්නේගේ කඳ කොටසට අපි නැටි මැස්ම තමයි යොදාගන්නේ නේද? තනිකොට නූල අපි ලබා ගත්තාම ඒක ටිකක් පහසු වෙනවා නේද? මෙතන මම තුම්පට පාවිච්චි කරා. හොඳයි. ඔව්. මොකද අපිට පොඩක් ගහන්න ටිකක් ගොරෝසුවට තියෙනවා. පොඩක් උඩට මතු වුණු ස්වභාවයක් ඕනේ. ඒක නිසා තුම්පට පාවිච්චි කරා. හැමතිස්සෙම දකුණු අතට මෙහෙම නූල දා ගන්න. මේ ආකාරයට. හ්ම්. ඔහොම මහන. දැන් මේකෙදි මම කියවනේ ගහ සඳහා අපිට වර්ණ කිහිපයක් පාවිච්චි කරන්න පුළුවන් කියලා. එතකොට කියන්නේ දුඹුරු, අලු කියන වර්ණ. දැන් ඒක කරන්නේ මෙහෙමයි. දැන් ඔන්න අපි කළු වර්ණය තමයි වැඩිපුර තියෙන්නේ. මොකද මේකේ ගහ අඳුරේ තියෙන්නේ. ගහ අඳුරේ තියෙන නිසා කළු වර්ණය වැඩිපුර, අනෙක් වර්ණ අඩු
වෙනොත් දානවා. දැන් මම දුඹුරු වර්ණයක් පොඩ්ඩක් මේ දාලා පෙන්නන්න. දැන් ඒක ඇතරම් වඩා හොඳයි ඉදි කටු දෙකක තුනක අපි නූල් දාගෙන ඒ මහානා දැන් මෙතනදී අපි ගහේ මේ හරියෙන් දුඹුරු වර්ණය. මේ වර්ණ සංකලනයෙන් තමයි ඒ රූපයේ තියෙන ප්‍රමාණ බව වැඩි වෙන්නේ නේ. දැන් ගහක ස්වභාවිකත්වය රැක ගන්න ඕන නිසා තමයි අපි ඒ විදිහට කරන්නේ. දැන් මේ ආකාරයට තමයි දැන් ඇතිමැස්ම මහානකොට දැන් ගහක කඳ තියෙන්නේ මෙහෙම එක අතකට. ඒතකොට ඒ අතටම තමයි අපි මෙහොම යන්නේ. දැන් කොටසක් මෙහෙම මහලා අරිටිය පොඩක් ඇදයටම හවුත් බෑ. දැන් අතු මෙහෙම තියෙන නිසා අතු අත්ත මහලකොට යකට වහන. ඒ කියන්නේ යම්කිසි දෙයක් ඒක තියෙන පැත. දැන් දැන් මේ මහපු රූපයේ දිහා බැලුවොත් ඒක පැහැදිලිව පෙනේ. දැන් ඒ ගහේ මේ කඳේ වර්ණ කිහිපයක් දාලා තියෙනවා. ඉතින් ඒ ඒ ආකාරය කියන්නේ ස්වභාවිකත්වය රැක ගැනීම සඳහා තමයි අපි ওই ආකාරයට කරලා තියෙන්නේ. මම රූප සටහනකින් පොඩ්ඩක් මේ පෙන්වන්න නැති මේක මහාන හැටි. එතකොට මම හිතනවා වඩාත් ඒක පැහැදිලි වෙයි කියලා. මෙන්න මේ මේ රූප සටහන බැලුවොත් පෙනේ ඒක. දැන් මෙතනදී ඉදි කටුව ගහන ආකාරය මේක පැහැදිලිව තියෙනවා. දැන් එහෙම මේ නෝල දකුණු අත පැත්තට දානවා යට සිට උඩට ගොඩක් මෙහම. දැන් මැහුමේ ප්‍රමාණය කියන්නේ මැහුමේ දිග තමුන්ට කැමති විදිහට ගන්න පුළුවන්. දැන් ගහකට පොඩ්ඩක් දිග උනාට කමක් නැහැ. සමහර ප්‍රමාණය අනුව ඒක තීරණය වෙනවා ගන්න පුළුවන්. දැන් ඒ සමහර ඒවා තියෙනවා ඉතාලම සියුම් ඉතාලම කුඩා මැහුමක් විය යුතුයි. දැන් මේකෙදි ගහේදී එහෙම ඕනේ නැහැ. හොඳයි ගහේ කඳ නිර්මාණය කරගන්න මැහුම් ක්‍රමය ගැන අපි කිව්වා. ඔව් දැන් මේ ආකාරයටම තමයි මුළු ගහේ කඳම පුරවන්නේ. පුරවන්නේ ඒකකින් පොඩක් වෙලා යනවා. ඔය මේ නැටි මැස්මේ දැන් මම තව මැහුමක් කියලා දෙන්න. ඒ මැස්මේ නම මොකක්ද? ඒක දිග කොට. දැන් මේකේ මුගා පසුබිම ඔක්කොම වගේ කරලා තියෙන මේ දිග කොට කියලා මැහුමේ. මෙතනදී මම කහ වර්ණය පාවිච්චි කරනවා. දැන් ඒ දර්ශනයේ අර පහත කොටස මේ උක්කොම ටික මහලා තියෙන්නේ මේ දිග කොට කියන මැහොමේ. ඒ දර්ශනයේ පහත කොටස කහ පැහැති කොටස නේද? පහත දැන් ඒකෙදි කහ කිව්වට මම කහ වර්ණම හතරක් විතර පාවිච්චි කරලා තියෙනවා. ඒකත් අර විදිහමයි. කියන්නේ අර ස්වභාවික ගතිය මතු වෙන. අනිත් එක ඕකෙදි ওই දර්ශනය සම්පූර්ණයෙන් බැලුවම පේනවා ඈත ළඟ කියන එක. ඈත ළඟ කියන එක අර බොහොම හොඳට ඉස්මතු වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් ළඟ තියෙන ගහ ලොකුයි ඈතට යන්න ගස් කුඩා වෙනවා. ත්‍රිමාණ බව තියෙනවා. ත්‍රිමාණ බව තියෙනවා. හොඳයි. දැන් මෙහෙම දැස්ම තමයි දිග කොට. හොඳයි. අපි කෙටි කාලෙකින් කරගන්න පුළුවන් නේද? ඔව් මේක දැන් මට පෙන්ල දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මහුම තමයි මේ මුලෝක. ඔය දැන් ඔබ වගේ ලොකු කොටසක් පුරවනකොට වෙලා යනවා. හොඳයි. දිග කොට මැස්ම ඔය විදිහට තමයි මහගන්නේ. තවත් මොකක් හරි මහුම් තව එක මහුමක් තියෙනවා. මම ඒකත් මේක දිග කොට එක අතකට යනවා. ඒක තමයි ඒකේ වැදගත්කම. අනිත් මහුම මේ ගස්වල කොළ මහලා තියෙන එක. ඒකත් මම පෙන්වන්න. හොඳයි. ඒක රෑන්ඩම් ක්‍රොස් කියලා අපි හඳුන්වන්නේ. රෑන්ඩම් ක්‍රොස් කියන මහුම කියන්නේ කතිර මහුමක් තමයි. නමුත් ඒක සමාන කතිර නෙමෙයි. දැන් මේ ආකාරයට අසමාන පාද සහිත කතිර මහුමක්. දැන් මේකෙදි ගස්වල කොළ වර්ණ කිහිපයක් කහ වර්ණය තැඹිලි ඒවා දුඹුරු ඒ වගේ අර වේලිච්ච කොළ එක පැත්තක ගස්වල කොළ වේලිලා අනිත් පැත්තේ පොඩ්ඩක් කොළ පාට ඒ ස්වභාවික ගතිය මතු කිරීම සඳහා කහ වර්ණය කොළ වර්ණ කීපයක් ඒ වගේ පාවිච්චි කරලා තියෙනවා. දැන් මෙහෙම මේ ආකාරයට රෑන්ඩම් ක්‍රොස් එක දානවා. ඒ ගමන්ම අපි තව වර්ණයක් කලින් අර ගහේ කඳ නැහුවා වාගේ තමයි ඒකත් මම රූප සටහන කරනොත් පෙන්නන්න. හන්නේ තව කොළ වර්ණයක් මේ තියෙන අපි මේ දකින රූපේ මේ කොළ කොටස තියෙන්නේ අපි දැන් කරගත්ත මැහුම මේ කොළ කොටස මේ කොළ කොටස ඔක්කොම කරලා තියෙන්නේ මේ රෑන්ඩම් ක්‍රොස් කියන මැහුම් ක්‍රමය. හොඳයි. මේ වගේ අර වර්ණ කිහිපයක් දමමින් එක පිටියක යන්න පුළුවන්. හොඳයි. අපි කියමුද දැන් මේ මැස්ම සකස් කරගන්න විදිය හරි විදියට මුල් පියවරේන රූප සටහනකින් පෙන්වන්න ටිකක් පැහැදිලි වෙයි නේද? පැහැදිලි වෙයි. මම මේක පෙන්නන්න රූප සටහනකින් මේකේ තියෙනවා
මේක මම දර්ශනීය රූපෙත් පෙන්නනවා මෙන්න මේ වගේ බොහොම උකට හරිම සරලයි මේක. ඒ කියන්නේ මේක මේ ලොක ඕන කෙනෙකුට අපේ ඇඳ ගන්න පුළුවන් නැත්නම් නිකන් දකින ඡාය රූපයක් එහෙම අර රූපෙත් පෙන්නනවා මෙන්න මේ වගේ බොහොම උකට හරිම සරලයි මේක. ඒ කියන්නේ මේක මේ ලොක ඕන කෙනෙකුට අපේ ඇඳ ගන්න පුළුවන් නැත්නම් නිකන් දකින ඡාය රූපයක් එහෙම අරගෙන නැත්නම් ළමයින්ගේ පින්තූර පොත්වල මේ වගේ දර්ශන තියෙනවා. ඒ වගේ අර ගන්න පුළුවන් මේ තියන්නේ ඒ රෑන්ඩම් ක්‍රොස් කියලා මෙහෙම. කතිරයක් තමයි නමුත් සමාන පාද සහිත කතිරයක් නෙමෙයි. බොහොම සරල මැහුම් ක්‍රම තුනක් පිළිබඳව අද කතා කළා. ඒ මැහුම් ක්‍රම තුනම ප්‍රයෝගී කරගැනීම බොහොම ලස්සන දර්ශනයක් අපි මහගන්න හැටි කතා කළා. මේ ලකින අනිත් නිර්මාණ පිළිබඳවත් අපි කතා කරමු. ඔව්. දැන් මෙතන නිර්මාණ කිහිපයක් තියෙනවා. එතකොට මේ කුෂන් කවර සඳහාත් අපි විවිධ මැහුම් ක්‍රම භාවිත කරලා තියෙනවා. අලංකාර නිර්මාණයක් ඒකේ තර ළඟ දුර කියන එක හුඟක් තියෙනවා බොහොම සියුම් සියුම් මැහුම් ක්‍රම සහ දේවල් ගොඩක් තියෙනවා ඒකේ තර කුරුල්ලා ගඟ ඒක හොඳට පැහැදිලි බැලුවොත් පේන ඈතින් චෛත්‍යයක් තියෙනවා ඒත් ළඟින් තියෙන මා ලොකුවට තියෙනවා ඈතින් තියෙන ගස් කඳු ඒව සඳහා අපි එක එක විදිහේ මැහුම් ක්‍රම භාවිත කරලා තියෙනවා දැන් කුරුල්ලව කරලා තියෙන අපි දැන් දිග කොට මැහුමක් ඉගෙන ගත්තා ඒ දිග කොට මැහුමෙන් තමයි කුරුල්ලා එතකොට ඔය පෙන්නන දැන් මල් ඒව ඔක්කොම දැන් පෙන්නන නිර්මාණය පසුබිම් පොඩ්ඩක් වර්ණ ගන්වලා ඒ මත මහලා තියෙන්නේ ඒකෙදිත් එහෙම දැන් අර මොස්තරේ මතු කිරීම සඳහා අවශ්‍ය වර්ණ භාවිත කරලා තියෙනවා ඒකෙත් ගස් සඳහා කොළ වර්ණ අතු මහලා තියෙන අතු ගහ ගස් මහලා තියෙන අද දැන් අපි කරපු මැහුම් ක්‍රම සියල්ලම ඒව ඒ මැහුම් ක්‍රමමයි වගේ භාවිත කරලා තියෙන්නේ ඒ තමතර එකේ තියෙන පංශ ගැට කියන මැහුම් පංශ ගැට විතරයි ඒකෙදි වෙනස් මැහුමක් හැරීට පාවිච්චි කරලා හොඳයි මේ දකින රූපය මේකෙත් හුඟක් දුරට තියෙන අපි දිග කොට කියන මැහුම අද අර පසුබිම මහන්න මම කියලා දුන්නේ මැහුම දැන් ඕකේ මූණ හිතන් මහලා කියන්නේ මූණක් දිග කොට මැස් මේ මහලා තියෙන මූණක් වගේ කරනකොට දිග කොට මැස්ම භාවිත කිරීමේදී හරිම පරිස්සම් වෙන්න ඕනේ මොකද ඒක හරිම සියුම් මොකද අයිස් නාහේ කට ඒක හරියට ආවේ නැත්නම් අපේ රූපය හරියට එන්නේ නැහැ මේක චිත්‍රයක් වගේ නැතර මේක නීඩල් පේන්ටින් කියලා හඳුන්වන්නත් පුළුවන් මොකද නූල් සහ ඉදි කටුව භාවිත කරලා කරන සිතුවමක් හොඳයි මෙවැනි දේ සඳහා අවශ්‍ය වෙන්නේ උනන්දුවයි ඒ සඳහා අවශ්‍ය දැනුමයි නිර්මාණශීලීත්වය විතරයි මේ කාරණා සියල්ල ගැන දැනගන්න ඔබට අවශ්‍ය නම් සටහන් කරගන්න මානෙල් ගම්ගේ මහත්මියගේ දුරකථන අංකය 011 2 86 31 0.5 කියන දුරකථන අංකයට ප්‍රවිණත්කම් නිර්මාණ ශිල්පිනී මානෙල් ගම්ගේ මහත්මියව සම්බන්ධ කරගන්න එන අලුත් අදහසක් එක්ක අපි ආයෙත් ගෙනෙමු අයිබෝන්